විසිවන සේවසේ ලක්දිව පහළ වූ යුග පුරුෂයන් ගැන සඳහන් කරන කල්හි එදිරිවීර සරච්චන්ද්‍රන්ගේ නාමය නිතරින්ම ඉස්මතු වෙයි. එතුමා විසින් ඉටු කරන ලද මෙහෙවර හේතුවෙන් ලක්දිව නාට්‍ය කලාව නව ජීවයක් ලද්දේය. සාහිත්‍ය විචාරය විධිමත් වූද නවීන වූද මාර්ගයකට අවතීර්ණ විය. නවකතාව කෙටි කතාව විශ්ව සම්භාව්‍ය තලයකට ළඟා විය. සාහිත්‍යවාද කලාවක් මෙසේ පෝෂණය කරන අතරම එතුමා කීර්තිමත් විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක්ද විය. වැදිතන්ත්‍රීගේ එදිරිවීර සරච්චන්ද්‍ර උපත ලද්දේ සිය මවගේ ගම වූ රත්ගම හෙවත් ගම්මැද්දගොඩදී වර්ෂ 1914 ජූනි මාස 3 වන දිනදීය. මගේ පියාගේ ගම නූත් සංගීත කලාවක් නාට්‍ය කලාවක් අහන්නත් නැහැ ඒ පැත්තවල අහන්නත් මම හිතන්නේ නැහැ ඉතරම් මම හිතන්නේ වැදිතන්ත්‍රීගේ පැන්සි ඔහුගේ පියා අක්මීමන නියාගම උපන් වැදිතන්ත්‍රීගේ චාල්ස් ෆ්‍රැන්සිස් නම් තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් විය. මේ මට හම්බුණා වින්සන්ට් ඕල්බස් කියලා නමක්. ඒක පුදුමයි. ඒක විදේශ නමක් වගේ පේනවා. එයා තමයි මට මේ එයාගෙන් තමයි මම හුඟක් මේ නෘත්‍ය සිද්ධු ඉගෙන ගත්තේ. මට ලොකු ආශාවක් ඇති වුණා එයාගේ මේ ගායනයට මම වාදනය කරලා ආගෙන හිටියා. කීප දවසක් මම ගිහිල්ලා තවර මාස ගණන් වෙන්න පුළුවන්. මේ අඩු කාලේ තමයි ආවම මේ එයාගේ ගායනය අහලා මම හිත ගාස්මම මේ ඒවට ඇදී ගියා. සරත්චන්ද්‍රයන් මූලික අධ්‍යාපනය ලැබුවේ ගාල්ලේ රිච්මන්ඩ්, පානදුර ශාන්ති ජෝන්, ගල්කිසේ ශාන්ති තෝමස්, ගාල්ලේ ශාන්ත එලෝෂියස් ආදී විද්‍යාලයන්ගෙන්. වර්ෂ 1933දී උසස් අධ්‍යාපනය සඳහා කොළඹ යුනිවර්සිටි කොලීජයට ඇතුළු විය. උපාධිය සමත් වූ සරච්චන්ද්‍රයන් ගුරුවරයෙකු ලෙස සේවය කළේය. ඉන්පසුව ලේක් හවුස් ආයතනයේ සේවය කිරීමේදී මහගත්කරු මාටින් වික්‍රමසිංහයන්ගේ ඇසුර ලැබීම විශේෂ සිද්ධියක් විය. 930 ගණන්වලදී රවීන්ද්‍රනාත් තාගෝර් පඬිතුමා ලක්දිවට පැමිණීම නිසා දේශීය කලාව කෙරේ අමුතු උද්‍යෝගයක් මෙරට බුද්ධිමතුන් තුළ ජනිත විය. මේ ආකර්ෂණය නිසා 1939දී සරච්චන්ද්‍ර සිය බිරිඳ වූ අයිලින් සමග ශාන්ති නිකේතනයට ගොස් භාරතීය දර්ශනයත් සංගීතයත් හැදෑරිය. පෙරලා ලක්දිවට පැමිණි සරච්චන්ද්‍රයන්ට එදා පැවති ලංකා ගුවන් විදුලි සේවයට සම්බන්ධ වීමත් සමගම ජී.බී. සේනානායක, ඩී.එම්. කොළඹගේ ජී.බී. ධනපාල, හේමපාල මුනිදාස වැනි විද්වතුන්ගේ ඇසුර ලබන්නටද හැකිවිය. 1942දී සිංහල ශබ්දකෝෂයේ සහකාර කතුවරයෙකු ලෙස සේවයට බැඳුණු සරච්චන්ද්‍ර 1944දී විශ්වවිද්‍යාලයේ පාලි අධ්‍යයන අංශයේ සහකාර කථිකාචාර්යවරයෙකු ලෙස පත්කරුන් ලැබුවේය. එදා විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි මහාචාර්යවරයාව සිටි ඊ.එෆ්.සී. ලියුඩවයික් මහතා ඇසුරෙන් සරච්චන්ද්‍ර නාට්‍ය කලාව වෙත ඇදී ගියේය. සිංහල ශබ්දකෝෂයේ සේවය කළ ඒ.පී. ගුණරත්න, ඩී.ජේ. විජේරත්න මහතුන් හා එක්ව 1945දී කපුවා කපෝති නාට්‍ය ඉදිරිපත් කළේය. සිංහල ගැමි නාට්‍ය පිළිබඳව කරන ලද දීර්ඝ ක්ෂේත්‍ර පර්යේෂණයක ප්‍රතිඵල වශයෙන් 1952දී සිංහල ගැමි නාටකය නමින් ශාස්ත්‍රීය ග්‍රන්ථයක් පළ කරන ලදී. සිංහල ජන සංස්කෘතිය පිළිබඳව ප්‍රථම විධිමත් ශාස්ත්‍රීය අධ්‍යයනය මේ වූ අතර දේශීය නාට්‍ය කලාවේ හරය හඳුනා ගැනීමටද එම අධ්‍යයනය උපස්තම්භක විය. සරච්චන්ද්‍රයන් 1952දී
කුසජාතක ඇසුරෙන් පබාවතී නම් ස්වතන්ත්‍ර නාට්‍යයක් ලියා නිෂ්පාදනය කළේය. මෙම නාට්‍ය නිෂ්පාදනයේදී චාල්ස් සිල්වා ගුණසිංහ ගුරුන්නාන්සේ මංජුශ්‍රීගේ සහාය මෙන්ම අයිලින් සරච්චන්ද්‍ර සීතා ජයවර්ධන ආදීන්ගේ සහායද ලැබින. එක්දහස් නවසිය පනස් දෙකේදී ලංකා විශ්වවිද්‍යාලය නේවාසික විශ්වවිද්‍යාලයක් ලෙස පේරාදෙණිය පිහිටුවීමත් සමග සරච්චන්ද්‍ර එහි වාසයට යාම එතුමාගේ කලා ජීවිතයේ වැදගත් සම්දිස්ථානයක් වූවා මෙන්ම සමස්ත කලා ක්ෂේත්‍රයේම නව යුගයක් උදා කරන සිද්ධියක්ද විය. එතුමන් පේරාදෙණිය ගැන කියන්නේ මෙසේයි. විශ්වවිද්‍යාලයක් කියන්නේ ශිෂ්‍යයින් පාඩම් පොත් කියවා විභාගවලට පෙනී සිට උපාධිය ලබන තැනක් නොව ශිෂ්‍යයින් ගුරුවරුන් හා අන්‍යෝන්‍ය සහයෝගයෙන් ඥාන ගවේෂණයේ යෙදෙන තැනක්. මේ පරමාර්ථයේ ඉටු කිරීම සඳහා ඔවුන් එකට වාසය කළ මනායි. ස්වභාව සෞන්දර්යයද පිහිටීමද සැලකිය යුතුයි. මේ සියල්ල සමස්තයක් වශයෙන් සලකන කල පේරාදෙණිය මණ්ඩපය ලෝකයේ විශ්වවිද්‍යාල මණ්ඩප අතර අද්විතීය එකක් බව පෙනේ. දේශීය නාට්‍ය සම්ප්‍රදායේ සැඟවී තිබුණු ලක්ෂණ හෙලිපෙහෙලි කරමින් සරච්චන්ද්‍රයන් පළ කළ සිංහල ගැමි නාටකය ග්‍රන්ථය අගය කළ ඇමරිකාවේ රොකෆෙලර් ආයතනය විසින් ලෝකයේ විවිධ නාට්‍ය සම්ප්‍රදායන් අධ්‍යයනය කිරීමට ඉඩ සලසමින් විදේශීය ශිෂ්‍යත්වයක් එතුමාට ප්‍රදානය කළේය. පුරාණ භාරතයේ පැවති විශිෂ්ට නාට්‍ය සම්ප්‍රදාය එම නිජමෙහි අභාවයට ගොස් තිබුණත් ඈත පෙරදිග චීනයේ හා ජපානයේ එම සම්ප්‍රදායට නැකම් ඇති නාට්‍ය කලාවක් වර්තමානය දක්වා පවත්නා වූ ආකාරය සරච්චන්ද්‍ර ප්‍රත්‍යක්ෂ කළේ මේ සංචාරයේදීය. විශේෂයෙන් නෝ සහ කබුකි යන සාම්ප්‍රදායික නාට්‍ය ස්වරූපයෙහි පෙරදිග චිරන්තන නාට්‍ය ස්වරූපය ජීවමාන අයුරින් පවතින අයුරු අවබෝධ කොට ගත්තේය. නාටක සංගීතයනුත් ආභාසය ලබාලා තමයි මම මේ වල මේ සංගීත කොටස් නිර්මාණය කෙරුවා. පෙරදිග නාට්‍ය සම්ප්‍රදායන් ගුරුකොට 1956 දී නිෂ්පාදනය වූ මනමේ නාට්‍ය මෙතුමා අතින් බිහිවීම 20 වන සියවසේ දේශීය නාට්‍ය කලාවේ විශිෂ්ටතම සිද්ධියක් ලෙස හැඳින්විය හැකියි. සාම්ප්‍රදායික නාඩගම් කලාවෙහි විශාරදෙකු සිටි අම්පේ චාර්ල්ස් සිල්වා ගුණසිංහ ගුරුන්නාන්සේගේ සහායද එම නිෂ්පාදනයේදී මහෝපකාරී විය. සම්ප්‍රදායට අනුගත නව නර්තනාංග නිර්මාණය කළේ වසන්ත කුමාර විසිනි. ආචාර්ය සිරි ගුණසිංහ විසින් ඇඳුම් අංග රචනය හා වේදිකා සැරසිරි නිර්මාණය කරන ලදී. එක්තරා ඓතිහාසික ගමනක යෙදුණයි කියලා කියන්න පුළුවනි. ඇත්ත වශයෙන්ම කියනවා නම් චීන ජපාන් සම්ප්‍රදායන් පිළිබඳව අපි තිබුණු දැනුම බොහොම අල්පයි ඒ කාලේ. ඇතැම් විට ඒක බටහිර නාට්‍ය සම්ප්‍රදායටත් වැඩිය නුහුරුයි කියලා සමහරට හිතන්නේ. නමුත් එතුමා අපිට පෙන්ලා දුන්නා මේ සම්ප්‍රදායන් අපේ පෙරදිග සම්ප්‍රදායේ විශේෂතම අංග හැටියට තමයි පෙන්ලා දුන්නා. Se sorendo, Varanasi pura pasindo, se sorendo.
මම තට අනුකම්පා කරමි තාගේ මානෙ බිඳ තාමරා දමන්ට සිත්වේ එහෙත් මානෙට වඩා තට ඇත්තේ මොහොඩ කමයි සිතමි තට අනුතරක් නොවි යන්ට ඉඩ දෙමි මා කියන වචනයට කන් දෙව තා සමග දෙදීමට මට උවමනාවක් හෝ ආසාවක් හෝ නොමැත වහා සරණට සැරසව තමයි මම මේ නාටක කලා ප්‍රදර්ශනේ ඒ මාචාර සරච්චන්ද්‍රගේ ඒවා පැලඳගත්තම හරියට තමයි රන්නම් පැහැයෙන් යුත් උදේ අහසේ ලහිරු මඩලක් බබලෙනවා වගේ අත්තට වලලුද පායට ගිගිරිද ලාගනි කිඳු රංගන සොබනා ලාගනි කිඳු රංගන සොබනා लुकुम भाग्य मे वगे रटक मे वगे पिये दुआक्रीम महिता ने मगे सारेस्त्रे हम देख प्रधान हुए मगे था मत लिच में आद्य की मनमी नाटक සන්දිස්ථානය සිංහල නාට්‍ය ඉතිහාසයේ ඒ සන්දිස්ථානයක් වත් එතුමා ලියපු ශ්‍රේෂ්ඨම කෘතිය නෙමෙයි මම හිතනවා සිංහබාහු තරම් අග්‍රගණ්‍ය කෘතියක් මේ ඒක ලෝක සාහිත්‍ය නාට්‍ය කලාව සම්බන්ධයෙන් ඒ ප්‍රමිතීන් එක්ක ගත්තත් අපට මනමේ නාට්‍යෙන් හෙලිපෙහෙලි වූ දේශීය නාට්‍ය ස්වරූපයේහි විශිෂ්ටතම නිර්මාණය 1962 දී පළමු වරට රංගගත වූ සිංහබාහු නාට්‍යයයි. නාට්‍යයක් වශයෙන් මම හිතන්නේ වඩාත්ම රසවත් වෙන්නේ සිංහබාහු. වගුරාට නර නිඳු දඹ දීව පරසීදු හට දාවූ මම විමි දේතුදු මම හිතන්නේ සරත්චන්ද්‍ර මහත්මයාගේ නාට්‍ය අතුරින් අවිවාදයෙන්ම හැමදිනම පිළිගත් විදිහට ඉහළම මට්ටමේ නාට්‍ය සිංහබාහුවේ ඒ වගේම සිංහල නාට්‍ය ශාස්ත්‍රයේ වටිනාම නාට්‍යයක් වශයෙන් සිංහබාහු නාට්‍ය කවදත් පිළිගන්නා ඉතින් බඳු නාට්‍යක වසර 30ක් පුරා ප්‍රධාන නිලි චරිතය සුප්පදේවගේ චරිත රංගපෑමට ලැබීම මම කල්පනා කරන මට ලැබුණු මහත් වාසනාවක් වශයෙන් ලෙන්දොර හැරලා සිංහබා
උගතුන් විසින් නොසලකා හැර තිබුණු ජනනාට්‍ය ජනකාව්‍ය ජනගායන ආදී කෙරේ විශේෂ උනන්දුවක් දැක් වූ සරච්චන්ද්‍රයන් විසින් මේ දේශීය සංස්කෘතිකාංග අනුසාරයෙන් නූතන කලා නිර්මාණ ගොඩනැගීමට විශේෂ පරිශ්‍රමයක් දරන ලදී. ජනනාට්‍ය විශේෂයක් වූ සොකරි නාට්‍ය ස්වරූපයේ පාදක කොටගෙන වෙල්ල වැහුම් නම් ස්වතන්ත්‍ර නාට්‍ය 1960 දී බිහි විය. ආබෝල හැලිය බෑරක්ද මේ යන්නේ කඩිමුටි බොට මොකටද එව්වා මට ඕන දිහාවකට මයි යනවා උඹ හිටපන් උඹේ පාඩුවේ 1967 දී කරලියට ගෙනා මහාසාර නාටකය ජාතක කතාවක් ඇසුරින් ප්‍රබන්ධ වූ ප්‍රහසනයකි. මෙතෙක් කල් විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් යොදා නාට්‍ය නිෂ්පාදනය කළ සරච්චන්ද්‍ර වෙල්ල වැහුම් ආ මහාසාර නාට්‍යවලදී විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක මණ්ඩලය යොදාගත්තේය. නාට්‍ය කලාව දෙබසට පමණක් සම්බන්ධ වූ සීමා වූ රංගයක් නොවන බව. නමුත් ඇත්ත වශයෙන් ඒ අදහසේ නියම හරය වටහාගෙන ලංකාවේ ප්‍රථම වරට නාට්‍ය ලියලා නාට්‍ය නිෂ්පාදනය කළේ ඉදිරිවීර සරච්චන්ද්‍ර. මේක නිර්භයව ප්‍රකාශ කරන්න පුළුවන්. අපේ නොයෙක් සංගීතය යොදා ගන්න පුළුවන් නාට්‍ය තියෙනවා, නූර්ති තියෙනවා, නාටකම් තියෙනවා, නොයෙක් ප්‍රතිදී නාට්‍ය තියෙනවා, නාට්‍ය කලාව තියෙනවා. නමුත් සරච්චන්ද්‍ර මහත්මයා තමයි පළමුවෙනි වරට කාව්‍යයත් සංගීතයත් රඟපෑම මේ රඟපෑමට මෙහිදී නර්තනය ඇති මේ සියල්ලම එක්රැස් කළ ඒ මාර්ගයේ ඒකීය භාවයක් රැකගෙන නාට්‍ය කලාව දියුණු කිරීමට ලංකාවේ ඉදිරිපත් වන තැන. කවුද? හොරෙක් හතුරෙක් නෙවෙයි ස්වාමි දුවනි. කඩුල්ල වහලා තිබුණද නැද්ද කියලා මම දැක්කේ නැහැ. මං ඒක බැලුවෙත් නැහැ. ඒක කොහොමත් එකයි මට. ස්වාමි දුවට මාව අඳුරන්නට පුළුවන්ද? මේක මම හිතනවා ප්‍රභාවති මේ දෙවල නිෂ්පාදනයේ මේ ගීතය තමයි මම හිතනවා මම මහාචාර්ය සච්චන්ද්‍රත් එක්ක කරපු විශිෂ්ට කර්තව්‍යයන්ගේ මුල
දැන් අහනකොටත් මට අමරේව කියන අහනකොට වගේ ඉන්නේ කිපලා යනවා ලොමු දහය යනවා ලොමු දහය යනවා ඒ තරම රසවත් කියන්නේ මම ඒ సౌందර්ය විඥානය පිළිබඳ වෙනත් මේ ලලිත කලාව පිළිබඳ තවකුත් ගවේෂණ කරන්න පුළුවන් වුණා අන්‍යෝන්‍ය වශයෙන් අපි අවබෝධයක් ලබා ගත්තා කොහොමද මේ නාටක සංගීතයේ ඔය වගේ එකක්ද සංගීත පවිත්‍ර සංගීත මාධ්‍යයෙන් ආශ්‍රය කරගෙන මේ එක් එක් ව්‍යවහාරික සංගීත ප්‍රකාරයන්ට මේ යොදාගන්නේ කොහොමද සරච්චන්ද්‍ර ලියා නිෂ්පාදනය කළ වෙසන්තර නාට්‍ය ඊට පෙර නාට්‍යකරුවන් ගණනක් වස්තු කොට ගත්තකි. එහෙත් එයට සමකාලීනව වැදගත් වූ අර්ථකථනයක් සැපීමට සරච්චන්ද්‍රය සමත් වූහ. මගේ නාට්‍ය වලින් සරච්චන්ද්‍ර එන්නු කරන්න බලාපොරොත්තු වෙන්නේ සනාතන ප්‍රශ්න. ඒ කියන්නේ මිනිසයාට කාලය, දේශය, ස්ථානය වැනි දේවල් වලින් විමුක්තව හැමදාම මිනිස්සුත්වයට පොදු වූ ප්‍රශ්න පිළිබඳව. දැන් මනමේ සිංහබාහුවෙන් නාට්‍ය වලින් ඒ වගේ ගතියක් හැම වෙලාවෙම ප්‍රකාශ වෙනවා කියලා කියන්න පුළුවන්. නමුත් ඒ අතරම සමහර ප්‍රශ්න තියෙනවා ඒවා සමකාලීන වැදගත්කමකිනුත් යුක්තයි දැන් උදාහරණ වශයෙන් වෙස්සන්තර නාට්‍යයෙන් ඔබ පෙන්වුම් කරන්න බලාපොරොත්තු වෙන්නේ මිනිසයා තුල තිබිය යුතු උතුම් පරමාර්ථ සාර ධර්ම දයාව අනුකම්පාව දානය වැනි පරාර්ථය යොමු වුණු ඒ උතුම් පරමාර්ථ සමහර විට පෞද්ගලික ගැටලු අමුවේ ඒවට මූණ පාණ්ඩ වෙන අර්බුදයක්. වෙස්සන්තර නාටකයට මෙන්ම 1985 දී රංගගත වූ ලෝමහංස නාටකයටද සංගීතය සපයන ලද්දේ පණ්ඩිත් අමරදේවන් විසිනි. ඒ වර්තමාන සාහිත්‍ය කොයි විදිහ විවේචනය කරනවද කියන එක අපිට මුලින්ම පෙන්වා දුන්නේ සරච්චන්ද්‍ර මහත්මයා. ඒ මහත්මයාගේ සිංහල නවකතාව කියන ග්‍රන්ථය බොහෝ දෙනෙක් දන්නවා. මේ කෘතිය මගින් ඒ තාක් සිංහල ලියවුණු සිංහල නවකතා අගය කළ යුතු ආකාරය පෙන්වා දී තිබෙනවා. එතනදී මට මතක් වෙනවා සරච්චන්ද්‍ර මහත්මයාගේ ඉංග්‍රීසි කෘති ගැන නවකතා තුනක් අපිට ලැබිලා තියෙනවා. එකක් හෙට එච්චර කලුර නෑ නාට්‍ය පරිවර්තනයක් Curfew and a Full Moon කියලා ලාංකිකයන් විසින් ලියාපෝ නවකතා අතරින් මං හිතන්නේ කීප දෙනෙක් සැලකේ ඒක හොඳම නවකතාව කියලා. ඊළඟට ෆ්‍රාන්සේ අධ්‍යක්ීම මෑන් මහත්මයා ඉංග්‍රීසියෙන්ම නවකතාවක් ලිව්වා With the Begging Bowl. එයත් අපි ගොඩක් අගය කෙරුවා ඉංග්‍රීසි නවකතා අංශයට ත්‍යාගය ලැබුණේ නවකතාවටයි. මල්ගිය ඇත්තෝ මලවුන්ගේ අවුරුදුදා නවකතා දෙක එක්කොට මහත්මයා අලුතෙන් ඉංග්‍රීසි කෘතිය පළ කළා ෆෝම පවන් ස්ට්‍රීම් කියලා ගොඩක් අගය කරනවා. මහාචාර්ය සරච්චන්ද්‍රයන් විසින් ලියා ඇති ග්‍රන්ථ අතර ඉංග්‍රීසි බසින් ලියා ඇති ශාස්ත්‍රීය ග්‍රන්ථ රාශියක්ද වෙයි. ශ්‍රී ලාංකික සංස්කෘතිය හා බෞද්ධ දර්ශනය විදේශයන්හි ප්‍රචලිත කිරීමට මේවා මහත්සේ උපකාරී විය. සරච්චන්ද්‍රයන්
පෙරපර දෙදිග භාෂාවන් දර්ශනයන් ගැඹුරින් හැදෑරුවක වන අතර මෙම දැනුම හා එක් වූ නිර්මාණ ශක්තිය ඔහු දුර්ලභ ගණයේ බුද්ධිමතුකු මෙන්ම ශ්‍රේෂ්ඨ ගණයේ කලාකරුවෙකු බවට පත් කළේය. නාට්‍ය නවකතා කෙටි කතා යන අංශයන්හි නිර්මාණාත්මක කලාකරුවෙකු විචාරකයෙකු ශාස්ත්‍රීය පර්යේෂකයෙකු දෙවිය. කලාකරුවාගේ දේශපාලන වගකීම පිළිබඳව දැඩි ලෙස විශ්වාස කළ සරච්චන්ද්‍ර වරක එතුමන් ගරු සම්මානෙන් පිදුම් ලැබීය. දේශීය වශයෙන් පමණක් නොව විදේශීය සම්මානෙන්ද එතුමා පුදුම් ලැබීය. 1952 දී පේරාදෙණියෙන් බිහි වූ මේ විශිෂ්ට කලාකරුවා 1994 දී එම විශ්වවිද්‍යාලයේම කුලපති තනතුරට පත් කරන ලද අඩසිය වසකටත් මදක් වැඩි කාලයක සිට මෙරට සාහිත්‍ය කලා ඉතිහාසය පිළිබඳ කතා කරන විට සරච්චන්ද්‍රයන්ගෙන් ගැලවීමට කිසිවෙකුටත් නොහැකිය. ඔහු මේ කාලයේ ඉතිහාසයට අයත් වන්නෙකු පමණක් නොව ඉතිහාසය නිර්මාණ කළ අයෙකුද වෙයි. එසේම වර්තමාන ඉතිහාසයේ නොමැකෙන ශිෂ්‍ය පරම්පරාවක් බිහි කිරීමේ ගෞරවයද එතුමාට හිමි වෙයි. මේ රටේ විශිෂ්ට ගණයේ විද්වත් වූ රාශියක් එතුමාගේ ශිෂ්‍යයන් වෙති. ඔහු පරිපාලන අධ්‍යාපන දේශපාලන සහ කලා ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෝය. පොදුවේ මෙරට සංස්කෘතියේ අනන්‍යතාව රැක ගැනීමත් විශේෂයෙන් මෙරට සමාජය බටහිරින් එන වාණිජත්වයට ගොදුරු වීමෙන් වන සාරධර්ම විනාශයෙන් ගලවා ගැනීමත් සරච්චන්ද්‍රයන්ගේ සමස්ත ක්‍රියාවලියේ එක් මූලික අරමුණක් විය. දේශීය කලා ක්ෂේත්‍රයේ පුනරුදයක් ඇති කළ මහාචාර්ය සරච්චන්ද්‍රයන් දේශීය දෘෂ්ටියකින් පමණක් නොව විශ්ව දෘෂ්ටියකින් නුවද ඇගිය හැකි ශ්‍රේෂ්ඨ කලාකරුවෙකු ලෙස හැඳින්විය හැකිය. අමුද ගුණනුවන යුතු උතුමෝ පවල අනන්ත වෙහෙස ලදුවක් නොවෙති දුහද දිගත පතල සුවදති සොඳ සංකල සිඳිත මනිත